දෙරණ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය සඳහා අද උදෑසන සිටම ගාලු මෝදුරු පිටිය සූදානම් වන්නේ මේ ආකාරයෙන්. සරුංගල් තරඟය සඳහා තරඟකරුවන් 3000කට ආසන්න පිරිසක් ඉල්ලුම් කර තිබූ අතර ඔවුන් ලියාපදිංචි කිරීමේ කටයුතු අද උදෑසන 9:30ට ගල් මෝදුරු පිටියේදී ආරම්භ කෙරුණා. දෙරණ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය සඳහා නේපාලය, බ්‍රුනයි, මැලේසියාව, තායිලන්තය, නෝර්වේ, චීනය, මැකාව්, තායිවානය, ඉන්දියාව සහ සිංගප්පූරුව නියෝජනය කරමින් තරඟකරුවන් රැසක්ද එක්ව සිටිනවා. තරඟකරුවන්ට අමතරව සරුංගල් සැණකෙළිය නැරඹීම සඳහා දිවයිනේ නන්දෙසින් විශාල පිරිසක් මේ වන විටත් ගාල් මූදුරු පිටියට පැමිණෙමින් සිටින ආකාරයයි මේ. අද පස්වරු එකේ සිට දෙරණ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළියේ දේශීය මෙන්ම ජාත්‍යන්තර තරඟකරුවන්ගේ සරුංගල් විශාල ප්‍රමාණයක් ඉහළ අහසට එක්කෙරෙනවා. ඒ අනුව වයස අවුරුදු 15න් 15 තරඟංශය, විශාලතම සරුංගලය, කුඩාම සරුංගලය, නිර්මාණාත්මකම සරුංගලය, විචිත්‍රවත්ම සරුංගලය සහ ලෝකයේ සහ ලෝකයෝ ලාංඡනයේ දූ නිර්මාණාත්මක සරුංගලය ලෙස තරඟ කාණ්ඩ 6ක් යටතේ තරඟකරුවන් තරඟ කිරීමට නියමිතයි. ඔගලන්ගේ සරුංගලේ දැන් වැඩේ ඉවරද? ඔව් දැන්ට වැඩේ ඉවරයි. සරුංගලේ ගුවන් ගත කරන්න පුළුවන් වෙයිද? සුවරයක් තියෙනවා අනිවාර්යෙන් ගුවන් ගත කරන්න. කාමරංග සරුංගල් දැකලා නැහනේ. ඔන්න කාමරංග ගෙඩියක් විදියට හදලා තියෙනවා සරුංගලේ. ඔගලන්ට පුළුවන් මේ පුංචි පුතාගේ දක්ෂකම බලන්නත් එන්න. එමෙන්ම පවුලේ සැමට පැමිණ සතුට විනෝදය ලබා ගත හැකි මෙම සැණකෙළියට දෙරණ ඩ්‍රීම් ස්ටාර්, ලිටල් ස්ටාර් තරු සමග කලාකරුවන් රැසක්ද සහභාගී වනු ඇත. මේ විදිහට බොහොමයක් දේවල් අද දවසේදී දැක බලා ගන්නට පුළුවන්. සරුංගල් විතරක් නෙමෙයි, අද ගාලු මුදුරු පිටියට ආවොත් විචිත්‍රාංග විශේෂාංග ගණනාවක් තියෙනවා ඔබ වෙනුවෙන් සූදානම් කරලා. පස්වරු එකේ ඉඳන් ලංකාවේ ජනප්‍රියම කලාකරුවෝ මෙතනට එනවා. ඉතින් ඔවුන්ව හම්බෙන්න ඔවුන් එක කතා කරන්න සෙල්ෆියක් එහෙම ගහන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ලෝකේ සහ ලෝකයේ වැඩසටහන සහභාගී වෙච්ච අපේ වැඩෝ ටිකක් එනවා ඔවුන්ගේ වැඩ පෙන්වන්න. ඒ වගේම අද රාත්‍රී දවන්ත සංගීත ප්‍රසංගයක් පැවැත්වෙනවා. ෆීඩ්බැක් සංගීතයෙන් හැඩගැනෙන ජාත්‍යන්තර සරුංගල් සැණකෙළියේ සජීව විකාශය අද දෙරණ 24 පැය නාලිකාව ඔස්සේ දවස පුරාම නැරඹිය හැකි අතර සවස 4ට TV දෙරණ ඔස්සේද සජීවීව මෙහි සියලු තොරතුරු දැක බලා ගැනීමට ප්‍රේක්ෂක ඔබට අවස්ථාව හිමි වෙනවා.